මේ වෙනකොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොයන බවත් පවසලා තියෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා මෙම මහමැතිවරණ තරගයෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම සමග ජන බලවේගය ඊයේ දිනේ අගමැති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතාව තෝරගෙන තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ වෙනකොට එකතු වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට සම්බන්ධීකරණ කටයුතු පවරලා තියෙනවා. එතකොට මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන්නේ මහමැතිවරණයෙන් අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නද? මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා සතුව ලක්ෂ 22ක ඡන්ද ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සතුව ලක්ෂ 43කට අධික ඡන්ද ප්‍රමාණයක් පවතිනවා. මේ දෙක එකතු වීමෙන් පස්සේ මුළු ඡන්ද ලක්ෂ 73කට අධික ප්‍රමාණයක් සජ්ජ ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ අතර පවතිනවා. ඒ අනුව මේවර මහමැතිවරණයේ මේ හදන්නේ ප්‍රබල විපක්ෂයක් හදන්නේද?